අයිබෝවන් වෙනද වගේම අදත් ඔබ මේ පැමිණ සිටින්නේ ද ෆැමිලි ඩොක්ටර් වැඩසටහන සමගින් දැනට ලෝකේ ලංකාවේ කොරෝනා වෛරසය නැත්නම් COVID-19 කියන වෛරසය අපේ සමාජය ආර්ථිකය සහ සෞඛ්‍ය වශයෙන් විශාල අර්බුදකාරී තත්වයකට ලක් වෙලා තියෙනවා. ඉතින් මේ ගැන මේ කොරෝනාවෙන් අපිට අපේ දූ දරුවන්ට අපේ සමාජයට ඇත්වලා තියෙන ඉරණම ගැන සෞඛ්‍යමය වශයෙන් කතා කරන්න අද මේ මැදිරියට අපි කැන්දන්ගෙන ඇවිල්ලා තිනවා කොළඹ මහනගර සභාවේ මැදකොළඹ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ධම්මික අධිකාරවත්තගේ මහතා අයිබෝවන් කියලා මම පිළිගන්නවා. වෛද්‍යතුමනි, දැන් මේ කොරෝනා නිසා අපේ පවුල්වල ඊට පස්සේ අපේ දූ දරුවන්ගේ මේගොල්ලන්ගේ මේ අධ්‍යාපනයේ නැත්තම් චර්යා ධර්මවල සෑහෙන ලොකු වෙනස්කමක් වෙලා තියෙනවා. ඔබ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී පිට පෞගේ දවස්වල ඒ කියන්නේ පළවෙනි රැල්ලත් එක්ක ඔබ සෑහෙන ඉන්වෝල් වෙලා හිටියා, ගොඩක්ම මේ සම්බන්ධයෙන් වැඩ කටයුතු කරා. ඉතින් ඔබ කොහොමද මේ වෙනස්කම් දකින්නේ? අවුදුමුද ඇත්තටම හොඳ ප්‍රශ්නයක්. මොකද අපි දකින ප්‍රධාන ගැටලු රැසක් තියෙනවා. මේ දැන් නිරෝධායනය ගෙවල් වලට වෙලා ඉන්න වීම හුදකලා කිරීම මේ සියලු දේ සමග එතකොට ප්‍රධාන වශයෙන් ඇත්තටම මේ අපි පොඩ්ඩක් මට හිතෙන්නේ ගෙවල් වල තියෙන දරුවන්ගේ ප්‍රශ්න ගැන පොඩ්ඩක් කතා කරොත් දරුවන්ගේ අධ්‍යාපනයේ ගැන ඒකේ හොඳ පැති නරක පැති දෙපැත්තම තියෙනවා. එතකොට මොකද අපිට රටක් විදිහට ලෝකෙම මුණ දීලා තියෙන මේ ප්‍රශ්නයට සාර්ථකව මුණ දීම අපිටත් තියෙන අභියෝගයක්. එතකොට ඒකෙදි අපිට කරන්න දේවල් රසක් තියෙනවා. එතකොට දරුවන්ගේ අධ්‍යාපනය දුරස්ථ අධ්‍යාපනයක් වෙත යොමු වෙලා තියෙනවා. ඒ කියන්නේ මුගක් වෙලාවට ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමයක් තමයි දැන් ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ඒකේ මම දකින්න හොඳ පැති ගොඩාක් තියෙනවා. මොකද ළමයෙක් පන්තියකට ගිහිල්ලා එක තැනකට කොටු වෙලා කරනවට වඩා සමහරට නිවසට කොටු වෙලා වුණත් තමන්ගේ කාලය හරියට කළමනාකරණය කරගෙන ඔවුන්ට ඒකේ ඵලදායි විදිහට ඒ සඳහා යොමු වීමේ හැකියාව දෙනවා. උදාහරණයක් විදිහට මම කිව්වොත් අපි හිතමු උද්භිත විද්‍යා විෂය ධාරාව හදාරන දරුවෙකුට ඕන තරම් ඒ කියන්නේ විවිධ වූ දැන් වෙනදට අපි එක ගුරුවරයෙක් මත පමණක් යැපෙන්න සිද්ධ වෙන දරුවෙකුට දැන් මේ අවස්ථාව තියෙනවා YouTube channel හරහා. ඒ වගේ විවිධ ඉතාම ආකර්ෂණීය විදිහට නිර්මාණය කරපු වීඩියෝ හරහා උගන්නන දේවල් ඒ වගේ මෙටීරියල් ගොඩක් තියෙනවා පරිශීලනය කරන්න. ඉතින් ඇත්තටම මේ ඒ හරහා විශාල වූ අවස්ථාවන් රසක් ඇදිලා තියෙනවා. අවස්ථා ඒගොල්ලන්ට බිහි වෙලා තියෙනවා. ඉතින් ඒක මම දකිනවා හොඳ පැත්තක් විදියට. නමුත් ඒ වගේම තමයි ඒ අය මේගේ තව යම් චර්යාවන් වල ගැටලු තියෙනවා. ක්‍රීඩා සීමා වෙලා තියෙනවා. ඒ වුණාට මේක මම දකින විදියට රට පුරාම තියෙන ගැටලුවක් නෙමෙයි. මොකද නාගරික පරිසරයේ විවිධ ජනාකීර්ණ ප්‍රදේශවල එලිමහන් ක්‍රීඩාවල යෙදීමට නොහැකි වුණත් තාම කිසිම ගැටලුවක් නැති ග්‍රාමීය ප්‍රදේශවල නිවෙස් වලින් එළියට ඇවිල්ලා විවෘත අවකාශයේ තනි තනියෙන් සමහරට වැඩිය අපි කියනවා අර දේවල් ෂෙයා කරගන්න නැතුව ඒ කියන්නේ එකිනෙකා අතර හුවමාරු වෙන දේවල් භාවිතා නොකර අවම වශයෙන් දුරස්ථභාවයේ තියාගෙන කරන ක්‍රීඩා කරන්න පුළුවන්. ඉතින් දරුවෙකුට ගෙදර ඉඳගෙන කරන්න පුළුවන් ක්‍රීඩා තියෙනවා. ඒ වගේම නිර්මාණශීලී ක්‍රීඩා කරන්න පුළුවන්. සමහරට එක එක ක්‍රීඩා නිර්මාණය කරන්න පුළුවන්. අපේ දරුවෝ බොහොම මේ නිර්මාණශීලී. ඒ අයට පුළුවන් අලුත් මොනවා හරි වෙනදා අපි නොකරපු වෙනත් විදිහේ ක්‍රීඩාවක් කරන්න. නැත්තම් අපේ පරණ කාලේට ඒ කියන්නේ අපේ පොඩි කාලයේදී අපි කරපු අර මේ මොනවා හරි මේ ගෑනු කිරිමි මල් පළතුරු වගේ ඒවා ඇත්තටම මේ ඒ කියන්නේ ළමයින්ගේ අමතක වෙලා තියෙන දේවල් ක්ෂණික තීරණ ගැනීම ඒ වගේ ඒගොල්ලන්ට මේ අලුත් මොකක් හරි දේවල් මතක් කරන දේවල් අපි කියනවා අර මේ ගීතයෙන් ගීතය ඒ වගේ බොහොම දේවල් තියෙනවා. දැන් ආපහු ආපස්සට ගිහිල්ලා අපේ අතීතයත් මතක් කරගෙන දෙමව්පියන්ට දරුවන් දරුවෝ ඒවා සමහර දේවල් දන්නේත් නැහැ. ඉතින් දරුවන්ට ඒවා කියලා දීලා ඒ හරහා අර මේ තමන් අර හුදකලා වෙලා ගෙදරට වෙලා මේක මහා මේ මේ කරුමයක් කිය කිය ඉන්නේ නැතුව ඒ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනයක් අරගෙන මට හිතෙනවා මේ මේක මේ අපිට මේක වෙච්ච දේ හොඳයි කියනවා නෙමෙයි. නමුත් ඒ
පෙරළුණු පැත්ත හොඳයි කියලා හිතලා ඒකත් එක්ක උපරිම ප්‍රයෝජන ගන්න තමයි අපි මම හිතන්නේ යොමු වෙන්න ඕනේ. ඔබතුමා දැන් කිව්වා අධ්‍යාපනයේ විවිධ පැතිකඩවල් තියෙනවා. ඒකම ශරීර සෞඛ්‍ය ඊට පස්සේ ඒක මානසික සෞඛ්‍ය නැත්නම් ශාරීරික සෞඛ්‍ය ඊට පස්සේ ගත්ත සංනිවේදනය මේ ක්‍රම ගැන අපි ටිකක් ගැඹුරෙන් සාකච්ඡා කරමු වෛද්‍යතුමනි. දැන් අධ්‍යාපනය ගත්තොත් එහෙම දුරස්ත අධ්‍යාපනය මේකදී ඔබතුමා කිව්වා දැන් ගොඩක් අයට පරිශීලනය කියන්නේ ගොඩක් වීඩියෝස් හරි තව YouTube එකට ගිහලා බලන්න හරි තව ගොඩක් කරුණු රැස් කරන්න අවස්ථාව ලැබෙනවා. ඒ වගේම ළමයාගේ ආරක්ෂාවත් රැකිනව නේද? ඒ වගේම ළමයාට හොඳ වෙලාවක් හම්බෙනව නේද මේක කරන්නේ? නැත්තම් බස් වල යන්න ඕනේ, ටියුෂන් ක්ලාස් වලට යන්න ඕනේ, එහෙම යන්නේ. ඔව් ඒක තමයි. මොකද මේ අවස්ථාවේ අපි පුළුවන් තරම් කරන්නේ එකිනෙකා අතර ගැටීම් අඩු කරලා දුරස්තභාවය ආරක්ෂා කරලා. එතකොට යම් මට්ටමකට පහුගිය කාල සීමාවේ අපි ඒකට පුළුවන් විදියට ඉඩ දීලා කරගෙන ගියා. ඉතින් දැන් ආපහු මේ පොඩි අවදානමක් නිසා සමහර පන්ති නවත්තලා දුරස්තභාව ඒ කියන්නේ දුරස්ත අධ්‍යාපනයට නැවත යොමු වෙන්න සිද්ධ වෙලා තියෙනවා. දැන් පාසල් නිවාඩු කාලය ගත වෙනවා. ඉතින් ළමයින්ට ඇත්තටම අර දෙමව්පියන්ගේ අධීක්ෂණයේ යටතේ කළ හැකි අධ්‍යාපන ඒ කියන්නේ ඔන්ලයින් ඉගෙන ගැනීම ඒ වගේම ඉන්ටර්නෙට් එකෙන් Tamanට දේවල් සර්ච් කරලා හොයාගෙන ඒවා තව දුරටත් ඉගෙන ගන්න පුළුවන් විවිධ ඔන්ලයින් කරන කෝසස් තියෙනවා ඒ වගේ විවිධ අවස්ථා තියෙනවා. ඉතින් ඒක නිසා ඒවට යොමු වෙන්නීමේ හැකියාවකුත් තියෙනවා අතර මේ හරහා. දැන් අපි සාකච්ඡා කරොත් එහෙම ළමයිගේ ශරීර සෞඛ්‍ය ගැන විශේෂයෙන්ම ශාරීරික සෞඛ්‍ය ඔබතුමා කොහොමද මේක දකින්නේ? ඒක සම්බන්ධයෙන් කතා කරනකොට ශාරීරික සෞඛ්‍ය ගැන විශේෂයෙන් කතා කරනකොට පොඩි ගැටලුවක් කෙනෙකුට ආගිව් කරන්න පුළුවන්. මොකද මේගොල්ලන්ට දැන් එළියට යන්න විදිහක් නැහැ, ඇවිදින්න විදිහක් නැහැ. ඒක ඇත්තරම වැඩියෙන්ම බලපාන්නේ මේ ජනාකීර්ණ කොළඹ වගේ ප්‍රධාන නගරවල ඉන්න අයට. ඒතර නාගරික පරිසරයේ ඇත්තරම දෙමව්පියෝ බයක් දක්වනවා දරුවන් එළියට දාන්නත්. මොකද හේතුව රටේ මේ වෛරසය පැතිරිලා ඇති. නමුත් අදටත් අද මේ වෙනකොටත් සමාජගත වෙලා නැති වුණාට විවිධ තැන්වලින් රෝගීන් වාර්තා වෙනවා. යම් අවදානමක් තියෙනවා. නමුත් අපි හැමදාම වෛද්‍යවරු විදියට කියන්නේ තමන්ගේ ආරක්ෂාව අපි කියන අර ක්‍රමවේද හතර ඩ්‍රීම් කන්සෙප්ට් එකට අනුව දුරස්තභාවය ආරක්ෂා කරගෙන අපේ මේ මුඛාවරණයක් පැළඳගෙන ඊට පස්සේ අසනීපයක් තියෙන කෙනෙක් ගෙදරින් එළියට බහින් නැතුව ඉඳලා තමන්ගේ සමාජ වගකීම ඉෂ්ට කරලා ඊළඟට ඒ වගේම පුළුවන් තරම් හැකි හැම වෙලාවකම දෑත් සබන් යොදා සෝදලා පිරිසිදු කරගන්න නැත්නම් සැනිටයිසර් ද්‍රාවණයකින් දෑත් පිරිසිදු කර ගැනීම සහ ඒ වගේම අපිට කිවිසුමක් කැස්සක් වගේ තියෙන වෙලාවට ඒක අපි අතේ වැලමිටියේ ඇතුළු පැත්තෙන් ආවරණය කිරීම සහ ඒ පාවිච්චි කරන ටිෂු වගේ දේවල් නිසියාකාරව බැහැර කිරීම හරහා අපිට මේක පැතිරීම ලේසියෙන්ම මගහරව ගන්න පුළුවන්. ඉතින් අපි කියන්නේ මේ අපි ඉන්න පරිසරයේ ලෙඩෙක් හිටියත් අපිට ලෙඩේ හැදෙන්නේ නැහැ, අපි ওই විදිහට පරිස්සම් වෙනවා. නමුත් දැන් ක්‍රීඩා කටයුතු කරනකොට අපි කියනවා මාස්ක් එකක් දාන එක යම් අවධානමක් තියනවා කියලා. මොකද ක්‍රීඩාවක යෙදෙන කෙනාට සාමාන්‍යයෙන් අපි ඇවිදින කතා කරන වැඩක් කරනකොට වැඩියෙන් ඔක්සිජන් අවශ්‍යතාවය තියෙනවා. ඒ ඔක්සිජන් අවශ්‍යතාවයේ වැඩි තත්ත්ව යටතේ මාස්ක් එකක් දාගෙන දිවීම ඇවිදීම ඒ වගේ ක්‍රීඩාවල යෙදීම එච්චර සුදුසු නෑ. ඉතින් එහෙම තත්ත්වයක් නිසා අපි කියනවා මේ ක්‍රීඩාවල යෙදීමේදී මාස්ක් එකක් පැනදීම කරන්න එපා කියලා. නමුත් අපිට පුළුවන් ක්‍රීඩාවල යෙදෙන එක අර ඉන්ඩෝ ගේම්ස් වලට යන්නේ නැතුව පුළුවන් තරම් මම අර කිව්වා වගේ ජනාකීර්ණ නැති තැන්වල මේ එළිය ඇවිදින්න පුළුවන්. එළිය මොනවා හරි ව්‍යායාමයක් කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ හැකියාවක් තියෙනවා. අනිත් එක දැන් කොළඹ නගර සීමාවේ ඕන තරම් ස්ථාන තියෙනවා. තමන්ගේම ගෙදර තමන්ට රූෆ් ටොප් එකක් තියෙන්න පුළුවන්. එතකොට රූෆ් ටොප් එකට ගිහිල්ලා තමන්ට බැඩ්මින්ටන් ටිකක් සෙල්ලම් කරන්න පුළුවන්. එතන මොනවා හරි ක්‍රීඩාවක් කරන්න පුළුවන්. පවුලේ අය එකතු වෙලා ඕන තරම් ඒ වගේ ක්‍රීඩාවල යෙදීමේ කිසිදු බාධාවක් නැහැ. මොකද දරුවෝ කීප දෙනෙක් ගෙදර එකට ඉන්නවා නම් ඒ අය එකට සෙල්ලම් කිරීමේ කිසිම ගැටලුවක් නැහැ. ඒ නිසා මේක හරියට තේරුම් ගන්න ඕනේ. අපි කියන්නේ ගෙවල් ගෙවල් මිශ්‍ර වෙන්න එපා. වෙන නොදන්න අය එක්ක සම්බන්ධ වෙන්න එපා. ප්‍රිය සම්භාෂණ පවත්වන්න එපා. මේ දවස්වල උපන්දින සාද ඒ වගේ දේවල් තියන්න එපා කියලා කියන්නේ වෙන මොකක්වත් හින්දා නෙමෙයි. අපි අර ඔබ කාත් සමගද ගැටෙන්නේ කියන එක ඔබට පැහැදිලි නැති නිසා. ඒතර මේ ගෙදර දරුවෝ 4-5 දෙනෙක් ඉන්නවා නම් ඒ දරුවෝ 4-5 දෙනා සෙල්ලම් කරාට කිසිම ගැටලුවක් නැහැ. ඉතින් ඒතර ඒ වගේ අවස්ථා දෙනවා. ඒ වගේම තමයි අපිට තව පුළුවන්
ක්‍රීඩා කිව්වහම ශාරීරික සෞඛ්‍යයට වැදගත් වෙන දේවල් වගේම ගෙදර ඇතුලේ හරි ට්‍රෙඩ්මිල් එකක දුවන්න ඉඩක් ඇත්තෙම නැති කෙනෙකුට ඒ වගේ ව්‍යායාම කරන්නත් පුළුවන්. ඒ වගේම ගෙදර ඇතුලේ අපිට මේ බෙන්ඩින් එක්සයිසස් ටිකක් ඇඳක ඉඳලා යෝගී ව්‍යායාම ටිකක් ස්ට්‍රෙචින් කරන්න පුළුවන්. ඒ වගේ ඒකට ඇත්තටම ඉඩක් අවශ්‍යත් නැහැ. ඒකට නිකම් යෝගා මැට් එකක් දාගත්ත ගමන් යෝගා කරන කෙනෙකුට ගෙදර ඉඳගෙන යෝගා කරන්න පුළුවන්. එතකොට ගේ ඇතුලේ වුණත් ඇවිදින්නත් පුළුවන්. ගේ ඇතුලේ ඇවිදින්නත් පුළුවන්. ඉතින් ඒ වගේ මේක බෑ නෑ බෑ කීකේ ඉන්නේ නැතුව අපිට ඇත්තටම අවස්ථා තියෙනවා ඕන තරම් මේ අපේ ව්‍යායාම ගැන යොමු වෙන. මොකද ඒක ඉතාම වැදගත්. මොකද මේ මේ කාලේ අපි පහුගිය කාල වකවානුවේ දිගටම දකුණු ආසියාතික රටවල් වල විශාල වශයෙන් වැඩි වෙමින් පවතින ලෝකේටම ගැටලුවක් වෙලා තියෙන බෝ නොවන රෝග අඩු කර ගැනීමේ ලොකු අගකීමක් අපි හැමෝටම තියෙනවා. ඉතින් ඒක නිසා දරුවන්ගේ ස්ථූලභාවයත් පහුගිය කාලේ අපි කියනවා පාසල් ආශ්‍රිතව 18ක 20ක ප්‍රමාණයකට ස්ථූලභාවයක් අපි ওই පාසල් සෞඛ්‍ය වැඩසටහන් කරනකොට අපි දකිනවා. ඉතින් ඒකත් එක්ක ඇත්තටම ඒක ඒ අවදානම කොහොමදක් තියෙනවා. ඉතින් ඒක ඇවිල්ලා මේ එක්සයිස් අඩුවීමම විතරක් නෙමෙයි ඇත්තටම කියනවා නම් අපි වෙනදා එක්සයිස් කරන්න පුළුවන් කාලෙත් එක්සයිස් නොකරපු අය දැන් එක්සයිස් කරන්න විදිහක් නැහැ කියලා කතා කරනවට වඩා ඒකට අපි ක්‍රම හොයා ගන්නවා. ඒ වගේම ආහාර පාලනයත් ඒකම කරන්නේ. මොකද හේතුව දැන් අපි එක තැනකට වෙලා මේක දරුවන්ට විතරක් නෙමෙයි විශේෂයෙන්ම වැඩිහිටියන්ට සහ දරුවන්ට අවුරුදු 40 45 ඉක්මවූ අයට සහ දරුවන්ට පාසල් යන වයසේ දරුවන්ගේ ස්ථූලභාවයත් වැඩි වියා තියෙන නිසා. මොකද ඒ අය අනිවාර්යෙන් බෝ නොවන රෝගවලට ලොකු ප්‍රවණතාවක් දක්වනවා. පවුලෙත් ඒ බෝ නොවන රෝග වැඩියෙන් තියෙනවා නම් ජානමය වශයෙන් ඔවුන් ඒකට මේ ඒක ලැබෙන්න දායාද වශයෙන් ලැබීමේ හැකියාව තියෙනවා. ඉතින් එහෙම අය අනිවාර්යයෙන්ම අධික පිෂ්ඨ සහිත ආහාර අධික ලිපිඩ තෙල් සහිත ආහාර වලින් මිදෙන්න ඕනේ. පුළුවන් තරම් වර්ධනය වෙන වර්ධක ආහාර, ඒ කියන්නේ ප්‍රෝටීන් බහුල ආහාර වලට පලා වර්ග, ඊට පස්සේ එළවලු පළතුරු වැඩිපුර කන්න, අන්න ඒ වගේ දේවල් වලට යොමු වෙන්න ඕනේ. ඉතින් එතකොට ඔය ඒවත් කරන ගමන් අර වගේ යම් හැකිපමණින් ව්‍යායාම කරනවා නම් මම දකින විදිහට මේ ඒ හොඳටම ඇති මේ කාල සීමාව ගෙවා ගන්න. අනිත් එක විවිධ ඒ කියන්නේ පවුලේ සමාජික එකතු වෙලා කරන සෙල්ලම් ක්‍රීඩා කරන්න පුළුවන්. එතකොට ඒක සමහරලාට ගෙදර ඇතුලේ ගෙදර ඉන්න අය බෝල් පාස් කරාට කමක් නැහැ. රූෆ් ටොප් එකේ හරි තැනක. මොකද එතකොට අර අපි මේ හුවමාරු කරගන්නේ තමන්ගේ ගෙදරම අය කොහොමත් ගෙදර එකටනේ. ඒතර ඒ වගේ ඒකේ කිසි බාධාවක් නැහැ. ඉතින් ඒ වගේ දේවල් වලට යොමු වෙන්න පුළුවන්. ආහාර පාලනය හරහා අපිට මේ ලෙඩ නොවි කොහොමද අපි මේ කාලය කළමනාකරණය කරගෙන මේ කාලය මේ අපි මේ නිකන් නිකරුණේ නාස්ති නොකර ඔහේ ඇඳට වෙලා කකා බිබී නිදාගෙන ඉන්නේ නැතුව අපි පළදායි විදියට දරුවන්ටත් ආදර්ශයක් වෙලා. මොකද ඉස්සර අපි මැසිවිලි නගන්නේ දරුවෝ එක්ක ඉන්න වෙලාවක් නැහැ කියලා. නමුත් දැන් අවස්ථාව දීලා තියෙනවා. අන්න ඒක. දැන් ඒ අවස්ථාව දීලා තියෙනවා. අවාසනාවකට ඒක අපිට නෑ වෛද්‍යවරු විදියට. නමුත් අනිත් සියලුම දෙනාට ඒ හැකියාව තියෙනවා. ඒතර ඒ ලැබිච්ච අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන අරගෙන දරුවොත් එක්ක එකතු වෙලා දරුවන්ට පොඩක් කතන්දරයක් කියලා දීලා, ඒ කියන්නේ දැන් අපි මේ මේ කාලය ගත කිරීම සංනිවේදනය ගැනත් ඔබ අහපු නිසා දැන් හුඟක් වෙලාවට අපි සංනිවේදනයට යමු වෙනවා. මේ අර ගොඩක් වෙලාවට ඩිජිටල් සංනිවේදනය. ඒ කියන්නේ එක්කෝ ටීවී එක, එක්කෝ ටැබ් එකක්, එක්කෝ මේ මොබයිල් ෆෝන් එකක්, ස්මාර්ට් ෆෝන් එකක්, එහෙම නැත්නම් කම්පියුටරේ ඉස්සරහට වෙලා දරුවෝ තනි තනියෙන් තමන්ගේ කම්පියුටර් ටැබ් වල ඉස්සරහා ඒකත් එක්ක කතා කර කර ඉන්නවා මිසක් ගෙදර අය අතර එකිනෙකා අතර සංනිවේදනයක් ඇත්තෙම නැති තරම් දැන්. ඉතින් ඒක එච්චරම සුබදායි නෑ ඇත්තටම. වෛද්‍යතුමනි, අපි සන්නිවේදනය ඊට පස්සේ මානසික සෞඛ්‍ය ගැන තව ටිකක් වැඩිපුර ගැඹුරට කතා කරමු. මද විරාමයකට ගියේ නැවතත් ඔබ මේ රැඳී සිටින්නේ ද ෆැමිලි ඩොක්ටර් වැඩසටහන සමගින්. අද අපේ සාකච්ඡාවට මේ පැමිණ සිටිනවා කොළඹ මහනගර සභාවේ මැද කොළඹ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ධම්මික අධිකාරවත්තගේ මහතා. අපි දැන් මෙච්චරලා කතා කරගෙන හිටියේ වෛද්‍යතුමනි සංනිවේදනය ගැන. ඒ ගැන තව ටිකක් පැහැදිලි කරොත් අපිට. ඔව්, ඒ කියන්නේ දෙවෙනි මම කියන්න පටන් ගත්තා වගේ, ඒ කියන්නේ මේ ඩිජිටල් සංනිවේදනයත් එක්ක තමයි දැන් ගොඩක් දරුවෝ කොහොමද ගැටෙන්න කැමති.
මොකද ඒගොල්ලෝ හරි කැමති මොබයිල් ඇප්ස් මොබයිල් ෆෝන්ස් එක ඊට පස්සේ ටීවී එක දැන් ටීවී එකත් ඇත්තටම දුරස් කරන තත්වයක දරුවෝ ඉන්නේ. ඉතින් ඒ අය ගොඩක් වෙලාවට මේ මොබයිල් ෆෝන් එකට වැඩිය ප්‍රිය කරනවා. කම්පියුටර්ස් එක ඒවත් එක්ක ගැවසෙන්න තමයි කැමති. එතකොට ගෙදර හුඟක් ගෙවල් ටැබ් එකක් දෙකක් තියෙනවා, මොබයිල් ෆෝන්ස් දෙක තුනක් තියෙනවා. එතකොට දෙමව්පියෝ ගෙදර එනකන් ඉන්නේ සමහරවිට ඒ ෆෝන් එක අරගෙන එක 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 යාළුවොත් එක්ක chat කරන්න, එක එක දේවල් search කරන්න ඒ වගේ. ඉතින් නමුත් වැඩේ තියෙන්නේ මේ කාල සීමාවේ මම දකින විදියට ඊට වඩා එහා ගිය අර නැවතත් ගුවන් විදුලිය සවන් දෙන්න පුළුවන් නම්. මොකද අපි හැමදාම කියන දෙයක් තමයි දරුවන්ට මේ රූපවාහිනී රූප මාධ්‍යයට වඩා ගුවන් විදුලිය එක්ක ගැටෙන්න දෙනවා නම් හොඳයි කියලා. මොකද එතකොට එයා මේ අපි මොකක් හරි කතාවක් ඇහුවත් එයා චිත්‍රරූප හදා ගන්නවා. ඒතකොට ඒකෙන් දරුවන්ගේ නිර්මාණශීලී හැකියාව වැඩි දියුණු වෙනවා. ඉතින් ඒක නිසා ඇත්තටම අපි පුළුවන් තරම් දෙමව්පියෝ විදියට හැම දිනම වැඩිහිටියෝ අවධානය යොමු කරන්න ඕනේ දරුවන්ව ඒ වගේ දේවල් වලට යොමු කරන්න. ඒ කියන්නේ කතාවක් කියලා දීලා කතාව චිත්‍රයට නගන්න දෙන්න පුළුවන්. ඒතකොට ඒ අයත් එක්ක නිතර කතා කරන්න පුළුවන්. ඇත්තටම gedara දැන් ආච්චිලා සීයලා ගෙවල් වලට එන ඉන්නවා දෙමව්පියෝ ඇත්තටම දන්නවා. මේ අවදානම වැඩි නිසා වැඩිහිටියන් සහ දරුවන් විශේෂයෙන් වෙන් කරලා ගෙවල් ඇතුලේ තියාගන්න කියලා අපි විශේෂයෙන් අවවාද දෙනවා. මොකද ලෝකේ අපිට දකින්න අමිහිරි අත්දැකීම් දැක්කාම ලෝකේ පුරාම වැඩිහිටි ජනගහණය තමයි මේ කොවිඩ් රෝගයෙන් මිය යනවා දකින්නේ. ඉතින් ඒක නිසා අපි අපේ දෙමව්පියෝ ආච්චිලා සීයලා ආරක්ෂා කරගන්න ඕන නිසා අපි හැම වෙලාවෙම උපදෙස් දෙනවා ඒ අයව පුළුවන් තරම් ගෙවල් වල තියාගන්න. ඉතින් එතකොට ඇත්තටම ඒ අයටත් ගෙවල් වලට වෙලා එක තැනට වෙලා ඉන්න කම්මැලිකම නැති වෙන්න ඒ අයටත් හොඳ අවස්ථාවක් තියෙනවා. ඉස්සර කාලේ වගේ වට කරගෙන දරුමුණු බුරෝ gedara එකතු කරගෙන වට කරගත්තට කිසි ගැටලුවක් නැහැ. හැබැයි ඒක කරන්න ඕනේ තමන්ගේ නිවස ඒකකයේ තුල විතරයි. මොකද පිට ගෙවල් වල ආයකතු කරගෙන අර ඉස්සර වගේ ටීවී බලන්න කතා කරන්න ඒ කරන එක පුළුවන් තරම් නොකර ඉන්න ඕනේ. මොකද ඒක එච්චර අවවාදාත්මක දෙයක් නෙමෙයි. එහෙම ගියොත් එහෙම තව පොකුරක් නිර්මාණය වෙන්න පුළුවන්. අන්න ඒකයි. මේක පැතිරීම අපි නොදැනුවත්වම පැතිරෙන්න පුළුවන්. ඒ නිසා තමන් දන්නවා තමන්ගේ ගෙදර අය කොහෙවත් ගියේ නැහැ කාත් එක්කවත් මිස්ටර් උන් නැහැ කියලා තමන් ආරක්ෂිත බව තමන් දන්නවා. ඒකත් තහවුරුව තියාගෙන අර වගේ දේවල් කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපිට දැන් ඇත්තටම සම්නිවේදන වෙනස් ක්‍රම එක්කෝ ඔය කතා කියන එක චිත්‍ර අඳින එක ගෙදර සංගීත තරඟයක් තියෙන එක හරි ඒතර ඒ වගේ දේවල් සමාහට ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනක් තියන්න පුළුවන් ගෙදර. එතකොට තමන්ගේ දරුවන්ගේ දැනුම දියුණු වෙනවා. ඒතර යන්න ඒකට සමහර ලාවට සහායට ගන්න පුළුවන් අර තාක්ෂණය. ඒ කියන්නේ උදාහරණයක් විදිහට අපි මොන හරි ප්‍රශ්නයක් අහනවා, ප්‍රශ්නයක් ඇහුවම උත්තරේ කවුරුත් දන්නේ නැත්නම් ඉන්ටර්නෙට් එකෙන් සර්ච් කරලා හොයාගන්න පුළුවන්. එතකොට අපි හැමෝම මේකෙන් දෙයක් ඉගෙන ගන්නවා. ඒ නැතුව අර තාක්ෂණයට වහල් වෙලා තාක්ෂණයත් එක්ක හැමදාම ඕන්ට වඩා වහල්ු වගේ ඒකම වෙන මොකක්වත් ගෙදරට හොරෙක් පැන්නත් මේ අර මේ ෆෝන් නොබෝබ ඉන්න අය නොදන්න තත්ත්වයටපත් වෙලා තියෙන සමාජයක ඒ තරමටම මේකට මේ අනුගත වෙන්නේ නැතුව අපි අර කාලය කළමනාකරණය කරගෙන සමූහයක් වශයෙන් කලෙක්ටිව් මේ ගේම්ස් වලට කලෙක්ටිව් දේවල් වලට යන්නේ හොඳයි පවුල ඇතුලේ. පවුල ඇතුලේ. ඔව්. දැන් වෛද්‍යතුමනි දැන් මේකේ මේ දවස්වල විශේෂයෙන් අපි කතා කරන දෙයක් තමයි මානසික සෞඛ්‍ය. කියන්නේ ශරීර සෞඛ්‍ය ගැන කතා කරා. ඒ වගේම මානසික සෞඛ්‍ය. දැන් ගොඩක් අය විශේෂයෙන් ගත්තොත් එහෙම කොළඹ. ඔව්. සා ඒ අවට ගොඩක් අය ඒ කියන්නේ පොඩි ඉඩක රැඳිලා ඉන්නේ. දැන් ලොක්ඩවුන් සීසන් එකේ වුණත් නැත්නම් මේ දවස්වල වුණත් ඒගොල්ලෝ අර ලොකු ඉඩක් නැහැ, ඇවිදින තැනක් නැහැ. ඒතකොට ඒගොල්ලන්ගේ මානසික තත්ත්වය සමහර ව්‍යාකූල වෙන්න පුළුවන්. මේකෙන් මිදෙන්න තව මොනවද ඔබතුමා යෝජනා කරන්නේ? ඔව් ඇත්තටම මේ හොඳ ප්‍රශ්නයක්. මොකද ඒක ඇත්තටම ගැටලුවක්. ඕනම කෙනෙකුට එක තැනක හිර වෙලා ඉන්නකොට තමයි ඒකේ අපහසුතාවය දැනෙන්නේ. අපිට කියන්න ලේසි, නමුත් කරනකොට තමයි ඒකේ අපහසු දැනෙන්නේ. ඉතින් ඒක නිසා මේ ඇත්තටම අපි දැන් වෛද්‍යවරු විදිහට අපිට හිර වෙලා ලොක්ඩවුන් වෙලා ඉන්න වෙන්නේ නැහැ. ඒක එකතනකින් කෙනෙකුට හිතන්න පුළුවන් ඒක හොඳයි කියලා. නමුත් අපි විවිධ ලොකු අවදානමකට යොමු වෙනවා. ඒ පොසිටිව් රෝගීන් එක්ක ගැටෙනවා. ඒ වගේ ගැටලු තියෙනවා. ඒ වගේම gedare ඉන්න අයට තියෙන ලොකුම ගැටලුව තමයි gedareට වෙලා හැමදාම එකම විදිහට ඉන්න බැරි එක. ඒතට අපි ඇත්තටම ඒකෙන් මිදෙන්න මම නම් දකින ප්‍රධාන දෙයක් තමයි අපි gedare කාලය කළමනා කරගෙන දවස ප්ලෑන් කරලා විවිධත්වයක් ඇතුව ඒ දවස ගෙවන්න පුරුදු වෙනවා. හැමදාම එකම දේ එකම විදිහට මම අර කිව්වා වගේ කනවා බොනවා නිදා ගන්නවා කියන එකට ගියොත් අනිවාර්යෙන් ඒක දවසයි දෙකයි මාසෙයි ඊට වඩා ඒක ගෙවා ගන්න බැරි වෙනවා.
एक निशा दारुआंग एक विविध देवाल कराने पड़वांग नव निर्माण वाले यमु पड़वांग ये तो एक एक हकी आवाती है ना वेडिहिटियान दारुआन इन्नवा ये तो दारुआन आप यमु करवान पड़वांग निर्माण वाले ये कविलियान गीत गायना करान गिदर उयन एक निर्माणशील तमंगे अनिवार्य मुखद अभी गुड़ा दकीन देता मे वैडिटियो दर्वांट दी की अर दर्व अम्मला इकट वा आच्य अम्मला सीयल इक हदीनकोट ये गोला अद्दी वेडी इक की हेतु मुखद अम्मलता भया मे तुआल करनी मनोहरी प्रश्न इट पास मटम तम योट दंगल दुक्की वेला अम्मलता हेम वेलाम धरवंट दया देने अवस्थाव देने नमूत आचिल सीयल पिटिपस्यम बलला अवस्थाव देनव तीन अभी एक दकी हों दयाकर मुखद धरवंट तीरन गणी मे हकिया वरदने वेन्न इट पास अवस्थाव हरियट मे मे कलमनाकर्णे करगण दवस कलमनाकर्णे करगण तमांगे वेलाव कलमनाकर्णे करगण पवा एक हुआ मम दकी अवस्थाव दीला ये गईड कर ला ඒගොල්ලන්ව හරි මගට යොමු කරන එක තමයි වැඩි හිටිය විදියට අපි වැඩියෙන් කරන්න ඕනේ. ඔබතුමා හොඳ තැනකට ආවා. දැන් ගෙදරදී දරුවෝ ඉන්නකොට ඒගොල්ලෝ එක එක යම් යම් ඒවා අත්දැකීම් ඒ කියන්නේ අත්හදා බලන්න යනවා. ඒතකොට ගේ ඇතුළෙම ගොඩක් වෙලාට ඉන්නේ. ඒතකොට කරන ඒවලදී යම් යම් අනුතුරු වලට ලක් වෙන්න පුළුවන්. සමහර විට දෙමාපිය දෙන්න වැඩට යන්න පුළුවන්. දරුවෝ සමහරට ආචිල සීලත් එක්ක ඉන්න පුළුවන්. නැත්තම් තනියෙන් ඉන්නත් පුළුවන්. මේ තත්ත්වය කොහොමද යම් තාක් දුරට ඒ කියන්නේ මගහරව ගන්න ඔව් හොඳ ප්‍රශ්නයක් ඇත්තටම මේ කියන්නේ දුමුදු මෙහෙමයි දැන් ඇත්තටම ගොඩාක් ගෙවල් වල දැන් කොළඹ පරිසරයේ නම් අම්මලතා ආච්චිලා සීයලා ගෙවල් වල නැහැ ගොඩක් වෙලාවට ඒ නිසා පහුගිය කාලේ අපිට ලොකු පීඩනයක් ආව මේ 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 ඩේකියා සෙන්ටර්ස් විවෘත කරන්න අවසර දෙන්න කියලා. මොකද අම්මයි තාත්තයි දෙන්නම රස්සාවට යනවා. එතකොට දරුවන්ට කරගන්න දෙයක් නැහැ. ඇත්තටම ඉතින් පොඩි දරුවෙක් ඉන්නවා නම් දෙමව්පියන්ට සදාකාලිකව නිවාඩු දාලා තියාගන්නත් බෑ. මේ තියෙන අවදානමත් එක්ක ඒ අයට රැකියා ස්ථානයට ගෙනියන්නත් බෑ. ඇත්තටම ප්‍රායෝගික ලොකු ගැටලුවක් තියෙනවා. එතකොට අපි ඒක ගැන සලකලම සමහර ඩේකියා සෙන්ටර්ස් වල ප්‍රයොරිටි දීලා. ඒ කියන්නේ දෙමව්පියෝ දෙමව්පියා දෙදෙනාම රස්සාවට යන අයට විශේෂ ප්‍රයොරිටි එකක් දීලා සීමිත සංඛ්‍යාවක් පමණක් දරුවන් ඉන්න විදියට ඩේකියා නැවත විවෘත කරන අපි අවස්ථාව දුන්නා. ඒ වගේම තමයි සමහර ගෙවල් වල දරුවන් දෙදෙනාව ගෙදර තනියම දාලා යන්න වෙන වෙලාවල් තියෙනවා. එතකොට ඉතින් අපි දැනගන්න ඕනේ වැඩිහිටියෝ විදියට කලින් උදාහරණයක් විදියට අපි කිව්වා ඉන්ටර්නෙට් පාවිච්චි කරන්න දෙනවා කියලා. ඒතර ඉන්ටර්නෙට් පාවිච්චි කරනකොට මේ ෆිසිකල් මේ ඩැමේජ් වලට වඩා සමහරට ඒ ළමයි අනවශ්‍ය දේ වෙබ්සයිට්ස් වලට යනවා වෙන්න පුළුවන්. ඒ වැඩිහිටි වෙබ්සයිට්ස් වලට ඒ වගේ විවිධ අනවශ්‍ය දේවල් ඒ හරහා බලන්න පුළුවන්. ඒතර අක්කලා අංගිලා අයියලා මල්ලලා එකතු වෙලා තමයි ඕවා ඔය හොර වැඩ වලට යොමු වෙන්නේ. මොකද එතෙන්ට ගියාම ඒගොල්ලන්ටත් අලුත් අත්දැකීමක්. ඉතින් ඒක නිසා ඒක භයානක තත්ත්වයක් වෙන්න පුළුවන්. ඒවට දැන් විකල්ප තියෙනවා. ඒක නිසා අපිට පුළුවන් අපි දන්නවා මේ ආරක්ෂක ක්‍රම තියෙනවා ඇප්ස් තියෙනවා දාන්න පුළුවන් පාස්වර්ඩ් දාන්න පුළුවන් ඔන්ලයින් ඒගොල්ලන්ට පාවිච්චි කරන්න සීමා දෙන්න පුළුවන් ඒ වගේ ඒ ඒවා අධීක්ෂණයේ යටතේ විය යුතුයි කියන එක අත්‍යවශ්‍ය කාරණාවක් ඒ වගේම තමයි ගෙදරක ආරක්ෂාව මොකද විශේෂයෙන් ඔය චූටි ළමයි ඒ අය එක එක අත්හදා බලන්න උත්සාහ කරනවා ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම විදුලි උපකරණ පාවිච්චිය වැළකෙන විදිහට අඩුම ගානේ විදුලි උපකරණ අහු වෙන මට්ටමේ තියන්න හොඳ නැහැ නැත්තම් ඒවයේ ප්ලග් වයර් කෝඩ් හංගලා යන්න පුළුවන් ඉතින් ඒ වගේ විවිධ දේවල් අපිට පිළියම් ගන්න වෙනවා හැකි තාක් දුරට මොකද අපි හැම වෙන්න පුළුවන් අවදානම ඔය පිහි කැපෙන ආයුධ ඒ වගේ දේවල් තියන්න හොඳ නැහැ උඩ නගිනවා නම් ඒ ගැන විශේෂ අවධානයක් යොමු කරන්න ඕනේ ඒ වගේ අවදානම් දේවල් ඉවත් කරන්න ඕනේ සමහර අනාරක්ෂිත පඩි පෙළවල් තියෙන්න පුළුවන්. ඒතර ඒ වගේ දේවල් අපි බල්කනි තියෙන්න පුළුවන්. ඒතර ඒ වගේ ඒවා අනිවාර්යයෙන්ම මේ දරුවෝ මේ අපි පස්සේ පසුතැවිලි වෙලා වැඩක් නැහැ. ඒ නිසා අපි කියනවා අර මේ ප්‍රොඇක්ටිව්ලි වැඩ කරන්න ඕනේ. අපි කලින් හිතන්න ඕනේ මේ වගේ අනතුරු විය හැකි අපි මේවා වළක්ව ගන්න ඕනේ කියලා අපි දෙමව්පියෝ විදිහට අපිට ලොකු වගකීමක් තියෙනවා. ඒ දේවල්. ඒතර දරුවෝ වැඩිහිටියෝ ඉන්න අවස්ථාවකදී නම් ඒතර ඒ අයට ඒ රැකවරණයේ ආචිල සීයලගෙන් ලැබෙනවා. නමුත් නැති වෙලාවටත් අපි ඉතින් ඒකට විකල්ප විදිහට
वगे यम क्रमवेद हदला कथाकर अध्यापने से अभी मानसिक सौख्य शारीरिक सौख्य सह सान्निवेदन मेम कहुमद मे अभी चार्यधर्मतिक विनशलाके मे कॉविड तात्यक मे तात्यक अपे धरु यम यम अभ्यम वल्ट अनिवार्य मानसिक अवपीडन तत्व तेक् इवागे दीवा मकोलो दिमापियो तेक्ने संहार धरव गेदर तनियंगे इतको विशेषम अभी अरे मम कि अभी धरवे चर्या रटावल विनस्कान हम अवबोधेन्नी गेदर आपलावटे किट्टुंग हसुरुकोनी ये इन विलावे हरी ये धरव लंगटे अभी वगैरह वैद्य वृद्धि समान लावट अभी मे कोविड रोगी नतपतगा धरव गावटे अन्न बे पौगे काल सीमा अट मम मस देख मगे दूल दिन्नगावटे अन्न तो हिटिया इधे नम ते अडव बिरीद विसी पिरेवा थिंक एवगे अभी एवट विकल्प होयागा थिंक एवगेम धरव वय मे दुराथन हर इंटरनेट हरहा विनवेन अनावाश्य बुद्ध चटकर अन्नपूर्वाम एवगे अनावाश्य वेबड विवल्टे अन्नपूर्वाम एवगे नितर नितर वीडियो गेम्स प्ले कर अन्नपूर्वाम समहार गेम्स अन्नवामे अभ्यवेन गेम्स तीन एवगे मानसिक विकृतता गेम्स अभी हम विटम बलो मे आय मे करण देवाल मनोवाद हरि अभी तो हिस्ट्री एक बलान्न पुलवांग मे कंप्यूटर के धरव यकान अदे इवागे विविध गटल तीन नमूत क्वच्चर कोहम कर अभी ऊंट वडा वेडिटियो विधियट अभी ऊंट वडा सूक्ष्म ओन गे आरक्षा विनयंग अभी हेमदेम होयला बलान्नो ने अने तक धरवंट दो ने अभी ओन पिटिपस्य इन्न अभी मेवा होयनवा के धरवंट तेरुणत्म अभी ये गोलो अतर दाल इन के तमाइ कुडक धरव ये देवाल यमुन एवगेम अभी हेम विटम बलान्नोनी गेवाल तनियन धरव इनको विना एनवाद तर वटे तीन सीसी टीवी कैमरा हर हरि मनोहरि क्रमवेद हर अभी टन इतर टेलीफोन काल दीलाम एक कथाकुला इतर एगोल हम विलाम धनवा अभी ओन समग इन्नवा के गेदर फिजिकली अभी इतना नतीवनाट ओन ट धने नोनी अभी हम विलाम इन्नवा अभी हम दिशा में कॉल कल होयनवा कैवाद बीवाद बलनवा मनोहरि प्रश्न अद याद उदय असनी पेंगिटी दैंग अडू इध के हरि अभी कॉल दी लहन ये धरव दान अभी मे क्वच्चर कार्य बहुल होना तभी ये गोल्लो एक हम मिला इन्नवा के हतरला अन्न ये हर ये गोलांगे मानसिक आतती अडून मम दिनवा ये हम देयाम बैलेंस के गियो अभी तो मे कोविड समग मे 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 वेच्च विनस्कांग अभी ये विनस कम वल्ट हुरुला एक जय गणीम तमय रटक विदियट सह अभी मे समाज विदियट अभी कलयुक्ते अत्र वैद्युमें अभी विशेष कथाकर कॉविड दवस्वी कहमद अपे चार्याधर्म तेक इट वे लमाइ अध्यापने काटयत एक मानसिक साहुति मे पिल अभी विशेष अभी दीर्घवश्य साकर थिंक मे साकट संबंध विच्छेगण अभी विशेष विस्तृतिवंत कोलंब नगरसभा मेदकोलंब सौख्य वैद्य निर्धारी वैद्य दम्मिकाधिकारी वर्त की माता इवागे मेवागे हरवत् वेडसनायक नवते हम उपसमट आईबोवा आईबोवा।